පන් පැපුවත් තරගෙන අප YouTube ෑලිකාවිට ඔබව සාධරෙන් පිළිගන්නවා. හැටට වැඩියායට එන්නත් ලබා ගතහැකි තවත් ස්ථානයක් එළும்ඹෙන සඳුදාධනයේ සිට අවුරුදු හැටට වැඩිපුද්ගලින් සඳහා COොVD මර්ධන එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට පියවරගෙනැඇති බව රජී වෛදිනධාරීගේ සංගමේ විධයක සභික වද්‍ය ප්‍රසාද කොළඹගේ මහතා පවසයි. ஏ அනුව சෑම பிர්‍රධන ரோහலக்கම என்னත් කිරීම மධ්‍යස්தாනයක් ஆரம்ம்ப කරண බව வைது பிர්‍රசாத் கொழும்பගේ மහතා සඳகண் කயே ஏ පිළිබඳව වැඩදිரට අතදහස්දக்கමින් ඔහු සඳහන් කலேே சෑම ප්‍රධාන ரோහலக்கම අපි என்னත් කිරීමේ மධ්‍යස්ථනයක් ஆரம்ம்ப කරන්න சூதானம் කරලතිனවා ලබனு සඳதாதினேසිට සயலு හட்டிට වැடி பொரு வசியන්ට මේක දිனபතාම කරෙන වැඩபிිலிවෙක්. සඳහා අවශ්‍යුවන්නේ තමාගේ හැඳරුම් පත පමණයි. අපි ලබාදීල තියෙනවා ඉල්න්නම් පත්‍රයක්. ඒක නිවසේදී පුරවාගෙන අවුත් එන්නත ඉතාමතික්මනින් ලබා ගන්න පුළුවන්. මේ අතර එන්නත් ලබාගනිම සඳහා පැමණෙන අවුරුදු හැට වැඩිපුද්ගලින්ගේ අඩුවක් පවතින බව සෞඛමමාත්‍යංශයේ මාත්‍ය ප්‍රකාශක විශේෂක් ඥවයිද හේමන්ත හරත් මහතා සඳහන් කරයි. අපිට නිරීක්ෂණය වෝදයක් තමයි හැටට වැඩියයිගේ පැමිණීම, ි බලාකොරොත්තුනු ප්‍රමාණයට නෑ ඒකට හේතු ගණනාවක්තිබෙන්න්න පුළුවන්. මරණ සංඛ්‍යාවෙන් වැඩිකොටසක් සහ රෝගී වනාගේ වැඩිකොටසක් හැටට වැඩියය නිසාත් එන්නතු ලබාදීමෙන් සංකූලතාවට ඇමේ ඉඩකඩ අවුම කරගන්න පුළුවන් නිසා අපි නැවත නැවතත් අවධාරණය කරන්නේ තමන්ගේ වැඩිහිටියන්ව. මේ සතියන්තේ ළඟම තියෙන එන්නත් මධ්‍යස්ථානයට රැගෙන ගියන් ඒන්නත ලබා දෙන්න කියලා. දැනට මෙරට බාවිතයට ගන්නා කෝීල්ඩ් சைයිනොෆrම් සහ ස්පෘට්නික් වී යන එත්වල එක් මත්‍රාවක්හෝ ලබාගත් පුද්ගරීන් ගන්න විසිපන් ලක්ෂ හතුලස් තුන්දහස් විස දෙකකි. ඉන් එන්නත් මාත්‍ර දෙකම ලබාගනැති පුද්ගරීන් සංඛ්‍යාව අට ලක්ෂ හැත්තහතර දහස් නම සියය හත්තබහකිේ.